අපි සුගතියේ ඉපදුනාට ඒ සුගතියේ උපදින කෙනාට ධර්මයක් තිබ්බේ නැත්තම් ඔහු දන්නේ නැහැ ඔහු තුල අකුසල් වැටෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි මේ මෙලව සැප විපාක ඇති පරලෝ දුක් විපාක ඇති ධර්ම සමාදාන ධම්ම සමාදාන සූත්‍රෙ පිට මෙලව දුක් විපාක ඇති පරලෝ සැප විපාක ඇති ධර්ම සමාදාන හතරක් ඉතින් එතකොට ඇතැම් අය මෙලව සැප විඳිනවා එයාලා පෙර කුසල් පින් නිසා බොහෝ සැප විඳිනවා හැබැයි මේ සැපයත් එක්ක ඔහු ධර්ම මාර්ගයේ හිටියේ නැත්තම් ඒ තුල ඔහුට ඇති වෙන මේ කාමාශ්‍රව අවිජ්ජාශ්‍රව දිඨාශ්‍රව ඔහුට අවබෝධයක් නැහැ ඒ නිසා ඒ ඔහුට ඇති වෙච්ච සැපයත් එක්ක බොහෝ කෙලෙස් ඇති කරගෙන ඔහු පරලොව දුක් විපාකයට පත් වෙනවා නිරේත හෝ ප්‍රේත ලෝකයට යනවා ඉතින් අන්න ඒ බව දන්නේ නැහැ ඉතින් ඒ නිසා පින්වතුනි මේ සැපය කියන එක අපිට ලැබුණට මේ සැපය හේතු කරගෙන අපි ඒ වගේ යථාර්ථය දැකලා අපි මේ ධර්ම මාර්ගයට පැමිණුනේ නැත්තම් මෙලව සැප විඳට ඔහු පරලෝ ඒකාන්තයෙන් දුකටපත් වෙන්න පුළුවන්. ඉතින් ආන්න ඒ නිසා තමයි මේ ආශ්‍රවයන්ගේ විපාකය ගත්තාම ඒ විපාකේ සුගතියේ හෝ දුගතියේ යන්න පුළුවන්. සුගතියේ ගියත් මම මෙතනින් අදහස් කරේ අපි දිව්‍ය ලෝකෙට ගියත් ඒ දිව්‍ය ලෝකෙට ගියපු කෙනාට දහමක් තිබ්බේ නැත්තම් ඒ දිව්‍ය කාමයන්ට වසඟ වෙච්ච කෙනා අය නැවත සතර අපායට වැටෙන්න පුළුවන්. මොකද ඒවට තියෙන අධික ලෝභයත් එක්ක එයා නැවත ඒ දිව්‍ය ආවුසෙන් පිරුණම් පස්සේ කෝ සතර අපායට ඇදලා දානවා. අන්න ඒක තමයි මෙතන තියෙන භයානකකම. මේ අපි ධර්මයේ හුරු පුරුදු කරන්නේ නැති එකේ භයානකකම අපි කොච්චර සැපයටපත් වුණත් ඒ සැපයටපත් වෙච්ච තැන අපි තුල ධර්මයක් තිබ්බේ නැත්තම් ඒ සැපයම තමයි අපි ඇදලා දාන්නේ දුගතියට. ඉතින් අන් ඒ නිසා අපි මේ ආසවයන්ගේ විපාකය මේ විදියට වෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. ආසවයන්ගේ විපාකය. ඊට පස්සේ කතමෝච බික්කේව ආසවාන නිරෝධෝ. ආසවයන්ගේ නිරෝධය මොකද්ද? අවිජ්ජා නිරෝධෝ බික්කවේ ආසවා නිරෝධෝ. ආසව පොතනින්ද නිරුද්ධ වෙන්නේ යම් දවසක අවිද්‍යාව නිරවශේෂයෙන් සහ මුලින්ම නිරුද්ධ වෙච්ච දවසට මේ ආශ්‍රවය නිරෝධ වෙලා යන. ඉතින් අන්න ඒ නිසා තමයි පින්වතුනි අපි උපන් දවසේ ඉඳන් යම් දවසක මේ භවය හටගත්තා. එදා පටන් මේ දක්වා ඇතුළත අපි පුරුදු වෙලා තියෙන පුරුදු කොච්චරද කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ මං අර මුලින් කිව්වේ මේ පුරුදු හිත හිතා මෙනෙහි කර කර අයින් කරන්නේ කවදාවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපිට පුළුවන් එකම දේ තමයි මේ පුරුදු ඇති වෙන ආරම්භණයේ සත්‍ය ඇත්ත යම් දවසක අවබෝධ කරගත්තාද අන්න එදාට අපිට ආයතන හය හරහා අරමුණු හම් වෙනකොට එතෙන්ට අවිද්‍යාව කියන එක යෙදුනේ නැත්තම් එයාට ඒ වෙනුවට මේ සත්‍ය අවබෝධයක් ඇති වුණොත් අර ආශ්‍රව නූපදින ස්වභාවයට යනවා. ඉතින් ඒ නිසා මේ ආශ්‍රව කියන ඒවා ආකාර කීපයකින් නැති වෙනවා. තදංග වශයෙන් විස්සම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් දැන් අපි සමත කමඨහනක් වඩනකොට සීලයක් වඩනකොට මේ තැන්වල අත් ආසව යටපත් වෙනවා. නමුත් ඒ දේවල් කොයි කොයි වෙලාවෙ හරි නැවත උපදින්න පුළුවන්. දැන් සීලේ නිසා ඒ ශික්ෂාවන් නිසා ආශ්‍රව අපි තුල යටපත් වෙනවා. දැන් අපි ඉදිරියට කතා කරන්න තියෙන මේ සබ්බාසව සූත්‍රය ගත්තාම සංවරාපහතබ්බා කියලා මේ සීලේ නිසා නැති කරන ආශ්‍රව කොහොමද නැති කරන්නේ කියලා පෙන්නවා. ඒ වගේම අපි හොඳ සමත කමඨහනක් වැඩුවොත් ධ්‍යානීය දක්වා එක පුරුදු කරොත් පින්වතුනි ඒවා තදංග ලෙස විස්කම්බන ලෙස යටපත් වෙනවා. හැබැයි යටපත් වුණත් කොයි මොහොතේ හරි ඒ ධ්‍යානෙ නැති වෙච්ච දවසක මතු වෙලා එන ඒ සමාධි හරියට අපි වතුර යට බෝලයක් ඔබාගෙන ඉන්නවා වගේ ඒකේ ශක්තිය තියෙන තාක්කල් නූපදිනවා. හැබැයි ඒක අයින් වෙච්ච ගමන් නැවතෙනවා. ඉතින් ආන්න ඒ නිසා තමයි මේ හැම එකකටම වඩා වටින්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒ මාර්ගය තුලින් අපිට කරන්නේ මේ යටපත් කිරීමක් නෙවෙයි. తాවකාලික සංසිඳීමක් නෙවෙයි. සහ මුලින් මාස්රව ධර්මියෝ නිරුද්ධ කරලා දාන එක.
එනිසා යම් දවසක මේ අවිද්‍යාව කියන එක මාර්ගයක් තුලින් සදහටම නැති වුණොත් මේ මාර්ගඵල අවබෝධ කරගෙන සදහට නැති වුණොත් අන්න එදාට මේ ආශ්‍රවය නැති වෙලා යයි එදාට ඒක ආශ්‍රවයක් වෙන්නේ නැහැ හැබැයි එයාට ලෝකෙ තුල මේ ආශ්‍රව නිරුද්ධ වුණාට එයාට මේ ලෝකෙ තුල කටයුතු කරන්න පුළුවන් අම්මා තාත්තා කියලා කටයුතු කරන්න පුළුවන් ලෝකයා වගේම මේ අපේ නැහැන රූප ශබ්ද ධර්මයා විවහාර කරන්න පුළුවන් සම්මුති වශයෙන් කතා කරන්න පුළුවන් නමුත් ඒක ආශ්‍රවයක් වෙන්නේ නැහැ එනිසා විශේෂයෙන් ඔබ දැනගන්න මේ ආශ්‍රව නැති වුණාම අපිට මේ ලෝකේ අපි කරපු කියපු දේවල් අමතක වෙනවා ඒ අපිට ලෝකෙ කටයුතු කරන්න බෑ එහෙම එකක් නෑ බින්නතුනි එනිසා මේ ඔක්කොම ලෝකේ සම්මුතු විවහාරයෝ විතරයි ඒ විවහාරයන් කෙරෙහි අපි මුලා වෙන එකයි මෙතන තියෙන වැරැද්ද අම්මා කියලා කතා කරන එකේ නෙවෙයි දෝෂෙ තියෙන්නේ අපි අම්මා කියන මේ සත්ව පුද්ගල භාවය ඇති කරගෙන ඒ විවහාර මාත්‍රෙන් එහාට ගිහිල්ලා මේ රූපේ කෙරෙහි ඒ පංචපාදාන ස්කන්ධ කෙරෙහි අපි මේ ඇත්තටම මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා ඇති කරගන්න වැරදි අවබෝධය නිසා තමයි අපි තුල මේ රාග දේශ මොහ ඇති වෙලා කෙලස් ඇති වෙන්නේ. ඒ නිසා ඒ සම්මුති විවහාරය එහෙම තියද්දී අපිට පුළුවන් ඒකට තියෙන කෙලෙස්ිය නැති කරලා ජීවත් වෙන්න. ඉතින් අන්න ඒ නිසා පින්වත මේ නිබ්බේධික සූත්‍රයේ පෙන්වන ආසවෝ නිරෝධය අවිචා නිරෝධයෙන් ආසව නිරුද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ නිබ්බේධික සූත්‍රයේ පෙන්වන්නේ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආසව නිරෝධගාමිනී පටිපදා සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පාදි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වනවා. එතකොට අපි මේ සියලු වැඩපිළිවෙළව කතා කරා. කතා කරලා ආශ්‍රව කියන්නේ මොකද්ද ආශ්‍රව ඇති වෙන්න මෙන්න මේ නිසායි ආශ්‍රවයන්ගේ හේමත්තතාවය මේකයි ආශ්‍රවයන්ගේ විපාකය මේකයි ආශ්‍රව නිරෝධය මේකයි කියලා මේ සියල්ල දැනගත්තු කෙනාට අනේ මේ කෙලෙස් ආශ්‍රව ටික නැති කරන්න ඕනේ කියන අදහසක් සිතුවිල්ලක් එනවා බලවත් උමනාවක් එනවා අන්න එහෙම කෙනාට මේ ආශ්‍රව නැති කරන්න ඕනේ කියලා හිතුනට නැති කරන්න බෑ ඒ සඳහා මාර්ගයක් තියෙනවා අන්නේ නිවැරදි මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලේ එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් මුලින් පෙන්වන්නේ සම්මා දිට්ඨිය එතකොට සම්මා දිට්ඨි කියන එකෙන් අපි මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන්නේ මේ අපි පරිහරණය කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ඇත්ත ඉස්සරෝම අපි අවබෝධ කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ එතකොට අපි ආයතන වශයෙන් බෙදුවොත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු හය මේ අරමුණු හයේ ඇත්ත යථාර්ථය මොකද්ද කියලා ඉස්සරෝම අපි අවබෝධ කරගන්න. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපි සත්‍ය ඥානය කියලා කියන්නේ. මේ සත්‍ය ඥානය කියන එක අවබෝධ කරගන්න. තමන් චින්තාමේ ඥානයේ වශයෙන් අහපු එකක් හැටියට නෙවෙයි හොඳට තමන් ඇති කරගන්න ඕනේ මේක පිළිබඳ අවබෝධය. නමුත් ඒක අපිට තුළ කෙලෙස්ෙ ඉන්න පුළුවන්. ඉතින් ආන් කෙලෙස්ෙ ආවත් අපි ඒවා తాවකාලික යටපත් කරගෙන රූපය කියන්නේ මොකද්ද කියලා අපි මනාකොට වටහා ගන්නවා. රූපය මනාකොට වටහාගත්තු කෙනා ඊට පස්සේ ඔන්න දෙවෙනිව අපි ආශ්‍රව නැති කරන වැඩ පිළිවෙලට ඉස්සරෝම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ඇතැම් සූත්‍රවල මේ කාරණා දෙකම තියෙනවා මුලින් ආශ්‍රව ඉදන් දුක්ඛ සත්‍යං සමුදය සත්‍යං නිරෝධ සත්‍යං මාර්ග සත්‍යං කියලා චතුරාර්ය සත්‍ය පෙන්නලා දෙවනුව පෙන්නනවා මේ ආශ්‍රවයෝ මේ ආශ්‍රව හටගන්න මේමයි මේ ආශ්‍රව නැති වෙන්න මේමයි මේ ආශ්‍රව නැති කරන මාර්ගය මේකයි කියලා දෙවනිය පෙන්නනවා එතකොට මේ මුලින් චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ මේ දුක පිළිබඳව සමුදය නිරෝධ මාර්ගය පිළිබඳව මුලින් අපි සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කරගන්නවා. අන්න අවබෝධ කරගත්තු කෙනාට රූපයේ ඇත්ත දැක්ක කෙනා දැන් මේ රූපය පිළිබඳව අපි භාවනා වශයෙන් මෙනෙහි කරනකොට ඒ ඇත්තට පරිබාහිරව අපි ගෙවල් දොරවල් යාන වාහන හිට ගඩන් මිනිස්සුයෝ වශයෙන් අබුදරුවෝ වශයෙන් මේ විදිහට අපිට අර ආයතන හය හරහා කරපු කියපු දේවල් සිහි මෙවි එනවා
ආන්ගේ සිහි වෙවි එන එන හැම මොහොතම හැම අරමුණක් අරඹයාම ඒ අරමුණ නුවණින් අල්ලාගෙන මේ අම්මා කියලා සිහිවෙච්ච තැන ගෙවල් දොරවල් කියලා සිහිවෙච්ච තැන මෙන්න මෙතන තියෙන මෙන්න මේ වගේ රූපයක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ හටගෙන නිරුද්ධ වෙලා යන අසාර වූ අනිත්‍ය වූ රූපෙට නේද මම මේ රැවටුනේ මෙතන තියෙන මෙන්න මෙහෙම ධර්මයක් නේද කියලා මෙන්න මේ විදිහට අපි ඒ රූපේ යථාර්ථය පෙන්න පෙන්න දෙන ඔන්න ඕකට තමයි අපි මාර්ගයක් වඩනවා කියලා කියන්නේ. ඉස්සරෝම අපි අරස්ථාංග මාර්ගයේ හොඳට දැනගන්න. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා හොඳට දැනගත්තු කෙනා මේ මාර්ගය වඩනවා කියලා කියන්නේ අර මෝඩකම ඇති වෙන එක දෙව දෙවා අපි මේ සත්‍ය පුරුදු කරනවා. පුරුදු පුහුණු කරනවා. ඒ සත්‍ය පුරුදු පුහුණු කරනකොට ඒ කියන්නේ අපිට අරමුණු වල ඇත්ත පෙන්න පෙන්න හිතට පෙන්න පෙන්න දෙනකොට දැන් ඒක තමයි අපි මුලින් දැන් රූප කර්මස්ථාන වලින් අසුභ භාවනා තුලින් ධාතු කර්මස්ථාන වලින් රූපේ ඇත්ත තමයි අපි පෙන්න පෙන්න දෙන්න. අනිත් ඇත්ත පෙන්න පෙන්න දෙන්න දෙන්න අර අපි තුල තිබුණු වැරදි අවිද්‍යාව ආශ්‍රවයේ ටික ටික ගෙවෙන. මෝඩකම ටික ටික ගෙවෙන්න ගෙවෙන්න ඇත්ත පේන. ඇත්ත පේන්න පේන්න මෝඩකම ගෙවෙනවා. මෙහෙම මෙහෙම යම් දවසක මේ විදිහට ගිහිල්ලා මේ ප්‍රතිපදාවත් එක්ක අපි තුල තියෙන ඉන්ද්‍රිය ධර්ම ටික ටික වැඩි වෙනකොට ඉන්ද්‍රිය ධර්ම මතු වෙන්න උදාකාරවම මේ ආයතන හයෙන් අපි දකින රූපය ශබ්ද ගන්ධයන්ගේ ඇත්තටම යථාර්ථය මේකයි කියලා යම් දවසක පුදුමාකාර දැක්මක් අවබෝධයක් වෙනවා.